ස්වභාවික විද්‍යාව නිරීක්ෂණවාද බරිතය සමාජ විද්‍යාව නිරීක්ෂණ ආත්මීය ලක්ෂණ වලින් යුක්තය නිරීක්ෂණය ස්වභාවික විද්‍යා හා සමාජ විද්‍යා යන දෙකම තුල ගැටලු මතු කරයි පැහැදිලි කරන්න සුපිරි ප්‍රශ්න ඒ ඒ ඒකේ මේ අපිට දැන් ඕක ලිව්වා නම් එන ගැඹුරින් ඊමෙටම ලියන්න පුළුවන් ප්‍රශ්නය මෙන්න මෙහෙමනේ ස්වභාවික ස්වභාවික විද්‍යාවේ නිරීක්ෂණ වාද බරිත සමාජ විද්‍යාවේ නිරීක්ෂණ ආත්මීය ඔය දෙකේම නිරීක්ෂණ ගැටලු මතු කරයි කියලා නේ කියන්නේ ඕක මෙහෙමයි ඒ ඒ කාරණා ටිකම කියාගෙන ඉන්නේ ස්වභාවික විද්‍යාව කියන්නේ මොකද්ද කියලා හඳුන්වනවා ස්වභාවික විද්‍යාවේ කරන පරීක්ෂණයකට ඕනනම් උදාහරණයක් දෙනවා අපි කියනවා ඒක වාද බරිත වෙන්න පුළුවන් වාද බරිත වෙන්නේ කොහොමද විද්‍යාවේ නිරීක්ෂණයක් කරන්නේ විද්‍යාඥයෙක් තමන්ගේ සංවේදී ඉන්ද්‍රියන් පාවිච්චි කරලා ඒකට විද්‍යාඥයාගේ මනස ලැබියත් වීමක් කරනවා විද්‍යාඥයෙක්ගේ මනසේ හරිද විවිධ සංකල්ප හරිද විවිධ මතිමතාන්තර විවිධ සිතුවිලි විවිධ රුචි අරුචිකම් ඒ වගේ දේවල් තියෙනවා ඒ දේවල් විද්‍යාඥයෙකුගේ නිරීක්ෂණය කරේ බලපානවා අන්න එහෙම වුණාම විද්‍යාඥයෙක් කරන නිරීක්ෂණය වාද බරිත වෙන්න පුළුවන් උදාහරණයක් දෙනවා අර අර එක්ස්රේ කාඩ් එකක් නිරූපණ මේ නිරීක්ෂණය කිරීම අපි එක්ස්රේ එකක් බැලුවොත් එහෙම අපිට වෙන්නේ සාමාන්‍යයෙන් අවයව ටිකක් හඳුනා ගන්න පුළුවන් මේව 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 කියලා අර ටෙක්ලි හරි නිම නිසා පොඩි අදහසක් තියෙන නිසා ඒ අරුණාම අපිට අවයව වෙන් කර කර හඳුනා ගන්න හැකියාවක් නැහැ අපිට සාමාන්‍යයෙන් ඔය මේ විශාලම අවයව කීපයක් වෙනුණත් එහෙනම් අපිට සාමාන්‍ය හොඳ අවබෝධයක් ගන්න බැහැ නමුත් වෛද්‍යවරයෙකුට ඊටත් වඩා හොඳින් විශේෂඥ වෛද්‍යවරයෙක් ඊටත් වඩා හොඳින් විද්‍යාඥයෙකුට මේ එක්ස්රේ කාඩ් එකක් දිහා බලලා විවිධ නිරීක්ෂණ ඉදිරිපත් කරන්න පුළුවන් එතකොට මේ නිරීක්ෂණ කෙරෙහි විද්‍යාඥයාගේ මනසේ තියෙන සංකල්ප මතිමතාන්තර වගේ දේවල් බලපාන කරන ඒවා තමයි වාද කියන්නේ ඒ වාදමගින් නිරීක්ෂණය අර්ථකථනය කරන එක ස්වභාවික විද්‍යාව වෙන්න පුළුවන් උදාහරණයක් දෙනවා එක්ස්රේ කාඩ් එකක් නිරීක්ෂණය කරන වෛද්‍යවරයෙක් ඒකෙන් අපිට උදාහරණයක් දීලා ලියන්න පුළුවන් හරිද ඊළඟට හරිද ඊළඟට අපි යනවා සමාජ විද්‍යාව සමාජ විද්‍යාවේ මේ නිරීක්ෂණ ආත්මීයයි කියලා කියන්නේ ආත්මීයයි ඒක වෙන්නේ කොහොමද සමාජ විද්‍යාත්මක කරුණු අතිශයින් සංකීර්ණයි සහ හරිද ව්‍යාකූල ගැටළු සහගතයි සංකීර්ණයි කම්ප්ලෙක්ස් ගැටළු සහගතයි ව්‍යාකූලයි ඇඳිලු අන්න ඒ කාරණාව මත හරිද අන්න ඒ කාරණාව මත සමාජ විද්‍යාඥයාට බෑ සියලු කරුණු වලට ඒකමතිකව එකඟ වෙන අදහසක් ඉදිරිපත් කරන්න ඒක මෙන්න මේ වගේ අපිට නිකන් කියන්න පුළුවන් නිකන්කෝ එයා පරීක්ෂණයක් කරනවා මේ පරීක්ෂණ ක්ෂේත්‍රයේ මේ මේවා හැම විභාගයක් අඳින්නවා මම මේ කියලා දෙන්න ඔයාලට තේරුම් ගන්න පහසුවට කරන්නේ විද්‍යාඥයාට ලැබෙන නිරීක්ෂණ මෙන්න මේ වගේ කියලා හිතන්නකෝ හරිද විද්‍යාඥයාට ලැබෙන නිරීක්ෂණ මෙන්න මේ වගේ හරිද ඔන්නෝම නිරීක්ෂණ ටිකක් ලැබෙනවා කියලා හිතන්නකෝ හරිද කොහොම විද්‍යාඥයා සමාජ විද්‍යාඥයා හරි සමාජ විද්‍යාව විතරයි මේ අවුල තියෙන්නේ විද්‍යාඥයා තමන්ගේ උපන්‍යාසය ගොඩ නගනවා මෙන්න මේ විදිහට මේ කරුණ ටික අන්තර්ගතයි ඊට අමතරව පිටිනුත් කරුණ අවිලා තියෙනවා දැන් මේ මේ ටික මේ මෙන්න මේ 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 කොටස් ටික ආනුභූතිකයි හරිද මේ කොටස් ටික ආනුභූතිකයි එයා පරීක්ෂණ කළා නිරීක්ෂණ කරලා තමයි මේ ටික හොයාගන්නේ හරිද ඒ වුණාට මෙන්න මේ ටික මේ මේ පාඩ කරලා නැති කොට එයා හිස්තැන් පිරවීම කරන්නේ මොනෝ මගින්ද ආත්මීය ලක්ෂණ මගින් ආත්මීය ලක්ෂණ මගින් අන්න ඒකයි සමාජ විද්‍යාඥයා නිරීක්ෂණ අර්ථකථනය කරනවා කියන්නේ ඒක සමාජ විද්‍යාව ටිකක් වැඩිපුර ගැනීම නිරීක්ෂණ ලැබෙන්නේ ඉතාම සංකීර්ණව සහ ව්‍යාකූලව ඒ දේවල් සංශ්ලේෂණය කරන අතිනුත් ටිකක් එකතු කරලා තමන්ගේ අතිනුත් ටිකක් දාලා තමයි එයා අදහස ඉදිරිපත් කරන්නේ හොඳට තේරුම් ගන්න හරිද ඒක නම් උදාහරණයක් ගන්න පුළුවන් ට්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාවේ
රෝහිත්‍ය මනෝවිද්‍යාවේ රෝහිත්තර විද්‍යාත්මක කියන්නේ තමන්ගේ රෝගී අධ්‍යයනය කරලා යහළු හිත මිත්‍රාදීන් සහ තමන්ගේම මනස වගේ අධ්‍යයනය කරලා හොයාගත්ත කරුණු තමයි මේ පාඩක කරලා තියෙන්නේ. ඊට අමතරව එයා මනෝමූලිකව මනෝමයෙන් එකතු කරපු කරුණු තමයි මේ පිටින්දී. ඒ සමස්තය තමයි මොකටද කියන්නේ? රෝහිත්‍ය මනෝ විශ්ලේෂණවාදී. අන්න ඒ වගේ සමාජ විද්‍යාව තුළ මේ නිරීක්ෂණය අර්ථකථනය කරලා හරිද ඒ පරීක්ෂණය ලැබෙන නිරීක්ෂණ කරුණු හරිද නිරීක්ෂිත කරුණු අර්ථකථනය කරලා ආත්මීය ලක්ෂණ මුහු කිරීම ආත්මීය වැඩිහත් වීමක් මුහු කිරීමේ වැඩිහත් වීමක් සිදු කරනවා සමාධි විද්‍යාවේදී හරිද ආත්මීය ලක්ෂණ එකතු කිරීමක් කරනවා අන්න ඒකයි කියන්නේ සමාධි විද්‍යාත්මක නිරීක්ෂණය ආත්මීය ලක්ෂණ වලින් ගහන්නයි කියන්නේ ඊළඟට ඉතින් දැන් ඔය කාරණා දෙක කිව්වොනම් බස් එතන ටික හරි आत्मीय लक्षण හරිද ආත්මීය ලක්ෂණ යටතේ කියන එකක් තමයි වාද බරිත කියන්නේ වාද කියන්නේ ආත්මීය ලක්ෂණ තමයි මොකද වාද කියලා මේ අහල පහල තියෙන දේ විද්‍යාගාරයක තියෙන මොකක් හරි උපකරණයක් නෙමෙයි වාද කියන්නේ විද්‍යාඥයාගේ මනසෙන් ඒවා ආත්මීය හරිද ආත්මීය ලක්ෂණ කියන්නේ මනෝමූලික ලක්ෂණනේ හරිද ඒක තේරුණාද කවුද කවුරුහරි ප්‍රශ්න අහපු කෙනාට ඒක තේරුණාද प्रश्न अभी ඒක නිරීක්ෂණයේ සීමිතකම් ඇද්ද කියන එක තමයි අපි කියන්නේ නිරීක්ෂණයේ සීමිතකම් ටිකක් මම දැක්කුවා. මේ ඒවා ඇසුරෙන් උදාහරණ දෙමින් මේක පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ඔයාලට. යටත් පරීක්ෂණ නිදසුන් දෙකක්වත් ගැන විභාග කරන්න කිව්වම ඉතින් නිරීක්ෂණය සම්බන්ධ නිදසුන් දෙකක් අරගෙන පරීක්ෂා මේ උදාහරණ දෙන්න පුළුවන්. ඒකෙදි උපකරණ යොදාගෙන කරන නිරීක්ෂණ හරිද? උපකරණ යොදාන නොගෙන කරන නිරීක්ෂණ ඒවා කවලමේ අරගෙන මේ අදාළ විදිහට යොදන්න පුළුවන්. උපකරණ යොදාගෙන කරන නිරීක්ෂණයක් විදිහට ඔය සඳ සඳේ ආවාට වගේ නිරීක්ෂණය කිරීම ගැලීලියෝගේ කරපු නිරීක්ෂණය ගන්න පුළුවන් උපකරණ යොදාගෙන කරන නිරීක්ෂණයක් විදිහට රුධිරයේ ඇති වෛරස් නිරීක්ෂණය කිරීම හරිද ඔය වගේ දේවල් ගන්න පුළුවන් ඊට පස්සේ අපේ ඔය මේ සෙම පටල වල තියෙන බැක්ටීරියා ඒ වගේ දයක් නිරීක්ෂණය කිරීම ඒවා ගන්න පුළුවන් ඊළඟට 2002 දෙවනි ප්‍රශ්නේ බලන්න සාමාන්‍යයෙන් කරන රෝගීන්ගේ ලේ පරීක්ෂාවන් හරිද නිරීක්ෂණයන්ට වඩා සම්පරීක්ෂණයට ආසන්නවන්නේ ඇයි ආසන්නවන්නේ දෙයි උදාහරණ දෙමින් සාකච්ඡා කරමු ඒ කියන්නේ ඇත්තටම ලොකු විද්‍යාත්මක විශ්ලේෂණයක් දීන්නේ හැකියාවක් මට නැහැ මොකද රුධිර පරීක්ෂණයකදී මොකද වෙන්නේ කියන එක ඇත්තටම දන්නේ නැති නිසා ඒ වගේම රුධිර පරීක්ෂණයක් කිව්වම ඔය හැම වෙලෙම කරන්නේ එකම රුධිර පරීක්ෂණය නෙමෙයිනේ සුගර් වලට එකක් ඊළඟට මේ මොකද කොලෙස්ටරෝල් බලන්න එකක් ඊට පස්සේ ප්ලේට්ලට් බලන්න තව එකක් ඔය වගේ يعني පරීක්ෂණ ගණනාවක් කරනවනේ මේ ඒවා කරන විදිය වෙනස්නේ කරන විදිය වෙනස් අන්න ඒ නිසා මේ රුධිර පරීක්ෂණයක් කියන එක ටිකක් ඔතනදී කම්ප්ලෙක්ස් වෙනවා يعني මේ ආර්ථිකයේ ලොකු අර්ථයකින් තමයි යෙදෙන්නේ ඒ කොහොම වුණත් අපිට සාමාන්‍යයෙන් ඔක කියන්න පුළුවන් රුධිර පරීක්ෂණයක් කියලා කියන එක ස්වභාවික නිරීක්ෂණයට වඩා සම්පරීක්ෂණයට ආසන්නයි කියන්නේ ඒ කොහොමද කියන්නේ ස්වභාවික නිරීක්ෂණයක් නම් සාමාන්‍යයෙන් අපි ඒ තියෙන විදිහටම අධ්‍යයනය කරනවා මේකේ අපි ඒ තියෙන ද්‍රව්‍යය ඒ පවතින ස්ථානයෙන් වෙන් කරලා ගන්නවා රුධිරේ ගන්නවා සිලින්ඩරයකට අරන් වෙනම පරීක්ෂණ නල දාලා නල තුල දාලා පරීක්ෂා කරනවා ඊළඟට තව මොකද්ද ඒ කියන්නේ අපි ගුවා මේ දැන් අපි මේ සම්පරීක්ෂණයක ලක්ෂණ ටික ඇසුරින්ම පැහැදිලි කරගෙන යන මොකද්ද එක ගන්නවා මොකද්ද කරන්නේ ප්‍රපංචයක් වෙන් කරගන්න බෑ අහඹුවක් තෝරා ගැනීම
අහඹුවක් තෝරා ගන්න ඕනේ. ඊළඟට සාධක පාලනේ. සාධක පාලනේ ඊළඟට තව මොකද්ද? විචාරණය. විචරණේ. ඒකත් කරන්න ඕනේ. ඊළඟට නැවත 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 නැවතත් කරන්න එක. ඔය වගේ ටිකක් තියෙනවනේ සම්පරීක්ෂණයක ලක්ෂණ විදිහට. අහඹුව තෝරා ගැනීම ගන්න පුළුවන් අපෙන් රුධිරය වෙන් කරගෙන තමයි ඔය තියෙන්නේ කියලා. සාධක පාලනේ. සාධක පාලනේ කියන්නේ රුධිරය ටිකක් ගත්තාම හිතන්න ඕනේ. උපකරණ භාවිතය කිරීම ගන්න පුළුවන් නේද? ඔව් කියන්න බුදේ මොකද්ද? උපකරණ භාවිතය කිරීම. ඔව් ලක්ෂණ උපකරණ භාවිතය කියන්නේ. ඔව් සම්පරීක්ෂණයක සාමාන්‍ය අපි ලක්ෂණයක් කියලා කියනවනේ උපකරණ භාවිතය කිරීම. නිශ්චිත කාලයක ස්ථානයක් දක්නට ලැබෙනවා. ඔව්. මේ වගේ ලක්ෂණ තියෙනවා ඉතින් ලියන්න පුළුවන්. පුනරාවර්තනය කරන්න පුළුවන්. ඒක තමයි නැවත නැවත. හරි. ඔය වගේ මේ කාරණා ටිකක් තියෙනවා. අපි ඒවා දාලා ලියන්න පුළුවන්. දැන් සාධක මාන්නයක් කියලා ගත්තාම රුධිරේ ටිකක් ගත්තාම ඒ තියෙන විදිහටම ඕක පරීක්ෂා කරන්නේ නැහැ නේ. හිතන්නකො රුධිරේ රුධිර පට්ටිකා ප්‍රමාණයක් දෙනේ කරනවා කියලා. රුධිර පට්ටිකා ටික මේ පට්ටිට එකතුලා ගණන් කරගෙන ගණන් කරගෙන යන්නේ නැහැ නේ. ඕක අධ්‍යයනය කරන්නේ ඕකට විවිධ රසායන ද්‍රව්‍ය එකතු කරලා ඊට පස්සේ ඔය රුධිරේ සමහරක් වෙලාවට ඕක අර මේ භ්‍රමණය කරනවා. ඒක බබුල් ලෝකට කරනවා. එක එක දේවල් දානවා, පෙරනවා. මොන මොනවා කරනවද දන්න එක එක දැම්ම අපි දැකලා තියෙනවානේ පොඩි පොඩි දැකලා මම සාමාන්‍ය දැනුමින් කියන්නේ ඉදිරියට දැකලා තියෙන හොස්පිටල් එකද එහෙම ගියාම දකින්නේ අන්න ඒ විදිහට සාධක පාලනයක් කරනවා සාධක පාලනයක් කරනවා රුධිර පරීක්ෂණය එහෙනම් ඒක සම්පරීක්ෂණයක ලක්ෂණ වෙනවා ඊළඟට විචලන විචලනයකුත් ඒකම වෙනවනේ සාධක පාලනයක් විතරක් කරලා තේරුම් ගන්න නැහැ ඊළඟට නැවත නැවතත් කරනවනේ සාමාන්‍යයෙන් අපි දන්නවා මේ රුධිරාර ටිකක් මේ සාම්පලයක් ගත්තට පස්සේ ඔය සාම්පලයෙන් එකපාර කරන්නේ නැහැ. පියවර කීපයකින් එකින් එක කරලා බලලා සමහරක් කරනකොට මධ්‍යන අගයක් තමයි ප්‍රකාශ කරන්නේ ඒ වගේ. ඊළඟට උපකරණ භාවිතා කිරීම කොහොමද කරනවන්නේ? නිශ්චිත කාලයක් ස්ථානයක් එවත් තියෙනවනේ. අන්න ඒ කාරණාමත් අපිට කියන්න පුළුවන් රුධිර පරීක්ෂණයක් මොකක් කියලාද? රුධිර පරීක්ෂණයක් නිරීක්ෂණයකට වඩා සම්පරීක්ෂණයක ලක්ෂණ දක්වනවානේ. ඒ වගේ උත්තරයක් ලියද්දි මේ කරුණු ටික ගන්න මෙන්න මේ එක් එක් කරුණක් අදාළ පරීක්ෂණය තෘප්ත කරන ආකාරය සපුරාලන ආකාරය මේ පොයින්ට් එකෙන් පොයින්ට් එක මෙන්න දීගෙන හරිද ඊට පස්සේ අවසානයට කියන්න පුළුවන් දැන් මේ වගේ ගත්තහම රුධිර පරීක්ෂණය මේ නිරීක්ෂණයට වඩා සම්පරීක්ෂණය මේ ලක්ෂණ දරනවා හරිද හරි මේ ටික ඕන්ලයින් ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ඒක කරුණක් නම් අකුව බලාගෙන යන්න ඊළඟට බලමු සාමාන්‍යයෙන් ඒක හරි තුන නිරීක්ෂණයෙන් හා සම්පරීක්ෂණයෙන් ලැබෙන දත්ත කිසිවිට සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ පැහැදිලි කර නිරීක්ෂණයේ සම්පරීක්ෂණයේ තියෙන පොදු දුර්වලතා ටික කියවගෙන ගියා නම් හරි එක ආත්මීය ලක්ෂණ බලපාන්න පුළුවන් ඔය මොනම අබුලටත් ආත්මීය ලක්ෂණ බලපාන. ඊළඟට තව කියන්න පුළුවන් උපකරණ දුර්වලතා. උපකරණ දුර්වලතා ඒ වගේම බලපාන්න පුළුවන්. තව මොනවද? ආත්මීය ලක්ෂණ බලපෑම, උපකරණ දුර්වලතා බලපාන්න පුළුවන්. මේක යටතේම ඕනනම් ලියන්න පුළුවන් වාදබරිත මේ කතාව. වාදබරිත කතාව ලියන්න පුළුවන්. ඊළඟට තව මොකද්ද? තව තියෙනවනේ ගැටලු පොඩි පොඩි ටික මොනවද ඊළඟට ඉන්ද්‍රිය දුර්වලතා ඉන්ද්‍රිය දුර්වලතා බලපාන්න පුළුවන් තව මොකද නොයලැක්කේ හැකි දෝෂ ඒවා ගණනාවක් තියෙනවනේ සර් අනිරීක්ෂණය දුර්නිරීක්ෂණය ගන්න බැරිද ඒවත් ලියන්න පුළුවන් අනිරීක්ෂණය දුර්නිරීක්ෂණය ඒ ටික ඕනනම් උස්සරහටම දාලා ලිව්වත් තමයි අනිරීක්ෂණය දුර්නිරීක්ෂණය පුළුවන්
අනිරීක්ෂණය ගන්නවටත් වඩා දුර්නිරීක්ෂණය කරනකොට වැඩිපුර සෙට් වෙන්නේ. හරි ගන්නවද? අනිරීක්ෂණය කියන්නේ නිරීක්ෂණය නොකිරීමනේ. ඕකේ කියන්නේ නිරීක්ෂණයක් ගැටළු සහගත වෙන්න එහෙමනේ. මොකද කියන්නේ? සම්පූර්ණයෙන්ම නිවැරදි නෙවෙයි කියලානේ කියන්නේ. නිරීක්ෂණයක් නිවැරදි නෙවෙයි කියන එක දුර්නිරීක්ෂණය. දැන් ඔය ඒක ගත්තොත් ඒක යටතේ මේ ටික ඔක්කොම කියන්නේ. මම ඒක ඒක සාමාන්‍ය වැඩිපුර මේක කරේ නැත්තේ. ඇයි දන්නවද? දැන් මෙතන අපි ගත්ත කියන්නේ මොකද දුර්නිරීක්ෂණය කියලා. දුර්නිරීක්ෂණයට බලපාන්නේ නැද්ද නොයලක්ෂණ ඇති දෝෂ බලපානවා දුර්නිරීක්ෂණයට බලපාන්නේ නැද්ද ඉන්ද්‍රිය දුර්වල තම බලපානවා දුර්නිරීක්ෂණයට බලපාන්නේ නැද්ද උපකරණ දුර්වල තම බලපානවා දුර්නිරීක්ෂණයට බලපාන්නේ නැත්නම් ආත්මය ලක්ෂණ බලපාන දුර්නිරීක්ෂණය කියලා ගුවන් බස්සල ටික ඔක්කොම එන්නේ ඔයාලා ඕනනම් කියන්න පුළුවන් දුර්නිරීක්ෂණය සහ අනිරීක්ෂණය දෝෂ කියන පරීක්ෂණ දෝෂ විද්‍යාවේ ඒ කියන්නේ විද්‍යාත්මක පරීක්ෂණයක ඇති වෙන්න පුළුවන් ඒක නිරීක්ෂණයක් වුණත් සම්පරීක්ෂණයක් වුණත් उत्तरे उत्तरे लॉजिकल ලොජිකල් ආන්සර් එකක් ගොඩනගා ගන්න නම් තියරි ටික ඔන්නෙන් දැහැර කරන්න ඕනේ. ඒක දැන් කරන්න යන්න එපා. මොකද ඉතින් ඔයාලා පුරුදු වෙලා තියෙන විදියනේ. දැන් පුරුදු වෙච්ච විදිහට කරගෙන යන්න. හරිද? ඒක අර කට්ටියටම නිරීක්ෂණ දෝෂ කිව්වම අනිරීක්ෂණ දුර්නිරීක්ෂණ ආත්මීය ලක්ෂණ වල බෑම කියලා ඔය තුනේ දඩ බඩ ගාලා ඔළුවට එනවනේ. ඊට වඩා ටිකක් ඔක ඉවැලුවේට් කරලා ලියන්න පුළුවන්. මේ ටිකක් අර විශ්ලේෂණය කරලා එහෙම ලියන්න පුළුවන්. ප්‍රශ්න ගැටළු මොනවද තියෙනවද නැහැ නේ? පූර්ත භූතේද පූර්ණ භූතේද? අතන මේ නම නම් මං අහලම නැහැ. පූර්ණ භූතේවත් අහලම නැහැ. පූර්ත භූතේ ඒක අහලත් නැහැ. කවුද අපේ वचने पूर्ण ये वचने हरियटे वाट इतने पूर्ण भूत वगे दशी हाथी मट इतने बलने मईकोशा ඔකට වැඩේ ඉවරයි නේ. අවිෂා. අවිෂේ කියනකම් අපි බලමු. ඊළඟට බලන්න. 2003 පළවෙනි ප්‍රශ්නේ ජල විද්‍යුත්කාරෝද වැළැක්වීමේ ක්‍රමයක් පාස්වර්ඩ්කින් සොයා ගැනීම හා ගායින්ගේ කක්ෂයේ ලිප්තාකාර බව පෙත්තරීසින් සොයා ගැනීම යන කතන්දර ඉතා ලුහුඩින් සඳහන් කර මේ සොයා ගැනීම් දෙක අතර වෙනස දක්වන්න. මේ දෙක ඉදින් ලියන්න පුළුවන්නේ ජල විද්‍යුත්කාරෝද වැළැක්වීමට පරීක්ෂණයක් කොහේ හදද්දී පාස්වර්ඩ් මොකද කරේ? එයා කරේ මොන පරීක්ෂණයක්ද? පාලිත කණ්ඩායම් පරීක්ෂණයක්. ඊළඟට ග්‍රහණීය කක්ෂයේ ලිප්තාකාර බව පෙත්තරීසින් සොයා ගැනීම කතන්දරේ जलवीति उपन्यास पदनम कर
පරීක්ෂණය කරා නිර්මාණය පාලිත කණ්ඩායම් පරීක්ෂණයක් ඒක විස්තරේ කියනවා ඊළඟට කියනවා ගැලේ මොකද්ද මේ කෙප්ලර් අඟහරුවේ කක්ෂය ඒ විදිහට හොයාගත්ත එක හරිද ඒක හොයාගන්නදී ඒකට නිශ්චිත ප්‍රමයක් තිබුණේ නැහැ ඒක අර අර දෝලණය වෙනින් තමයි ගියේ ඔව් එක විටක කවයක කවයක් කියලා හිතනවා ග්‍රහයන් ගමන් කරන්නේ කවයක තමයි ග්‍රහයන් ගමන් කරන්නේ කියලා හිතනවා තව වෙලාවක උන් හිතනවා ග්‍රහයන් ගමන් කරන්නේ අණ්ඩය අණ්ඩාකාර හැඩයක කියලා ඔය විදිහට ඔව් මේ කියන්නේ විවිධ විවිධ තැන් මේ කියන්නේ හැඩවලට මේ කියන්නේ මාරුවේ ගිහිල්ලා අන් තමයි අන්තිමට එලිප්ස් ආකාර රක්ෂය හොයාගන්නේ ඒ හින්දා ඒක නිශ්චිත ක්‍රමයක් නැහැ සර් ඉතින් ඒකට මේ ගණිතමය සම්පරීක්ෂණ ක්‍රමයක් පාවිච්චි වුණේ නැද්ද ගණිතමය සම්පරීක්ෂණය කියලා කියන්න පුළුවන් මොකද එයා ඒක කරේ ඒ කියන්නේ ගණිතයෙන් තමයිනේ කරගෙන ගණිතය ඇසුරෙන් එහො පරීක්ෂණය කරගෙන ගියේ නමුත් ඒකදී මේ නිරන්තරයෙන්ම මේ ආනුභූතිය වදනම් වුණා ඇයි දන්නවද කෙප්ලර්ට ලැබෙන්නේ මුදේ එයාගේ මේ අර ගුරුවරයා වෙච්චි මොකද ටයිකෝග්‍රාහික සටහන් ටිකනේ ටයිකෝග්‍රාහික සටහන් ගණිතමයට වඩා නිරීක්ෂණය ඇසුරෙන් කරන ලද උද්ගමනයක් එයා නිරීක්ෂණය කරමින් වසර 30කට වැඩි කාලයක් නිරීක්ෂණය කරමින් එක් රැස් කළ සටහන් ටිකක් ඒ ටික යොදාගෙන තමයි කෙප්ලර් උත්සාහ කරේ ඒ යොදා ඒ නිරීක්ෂණ ටික කිසියම් පොදු ආකෘතියකට ගලපන්න. මේක ගලපන්න try කරද්දි තමයි එයා අර එකකින් එකට මාරු වෙලී ගණන් හදහද ගියේ. එයා ගණන් හදුව පමණින් ඒක ගණිතමය සම්පරීක්ෂණයක් වෙන්නේ නැහැ. ගණිතමය සම්පරීක්ෂණය කියලා කියන්නේ ගණිතයේ අසුරෙන් නිගාමී විදිහට තර්කයෙන් යම්කිසි සොයා ගැනීමක් කරලා ඒක පස්සේ පරීක්ෂණ අවශ්‍යම සත්‍යක්ෂණය කරගන්නේ. මං කියන කතාව මං හිතන්නේ තේරෙනවා. හරිද? ඒ එතන ගණිතමය සම්පරීක්ෂණයක් කියලා ඩෝල් ගාව දාන්න යන්න එපා. ගණිතමය සම්පරීක්ෂණේ නිරන්තරයෙන්ම දෙන්නේ ගැලීලියෝත් එක්ක. ගැලීලියෝ ත්වරණ නියමයයි ගැලීලියෝගේ ප්‍රක්ෂිප්තක ගමන් මාර්ගය පිළිබඳ ඒනි පරබෝලා නියමයයි දාගලිට තමයි මේ ඔය ගණිතමය සම්පරීක්ෂණය කියන එක දෙන්නේ. අතෙන්ට ඒක දාන්න යන්න එපා. මම මේක දාන්න يعني දාන එක හොඳයි කියලා කියන්නේ. මොකද අර මං කියපු ගැටලුව තියෙන නිසා. තේරෙනවද? එතන අර ටයිකෝගේ සටහන් කියන්නේ උද්දාමි මේ තොරතුරු. තවරට තව ප්‍රශ්නයක් අහන්න ඕනද මම හිතන්නේ. කවුද දන්නේ? මේ සුරංගනාවියක් ෆොටෝ එකක් දාන්න. හරි. සර් සමාජ විද්‍යාව පුරෝකථනය කරන්නත් බෑ ව්‍යාඛ්‍යානය කරන්නත් බෑ ඒ වුණාට සමාජ විද්‍යාව විද්‍යාත්මකයි කියන්න කියන උදාහරණ මොකද්ද සර් මෙහෙම පුරෝකථනය කරන්න බෑ පුරෝකථනය කරනවා කියන්නේ මොකද්ද අපි කාල ගුණය පුරෝකථනය කරමු ඉස්සරහට වෙන්න දෙන්න දේවල් කලින් කියනවා ඔව් මොකද්ද මොකක් කර කිව්ව නේද මට ඔයාලා කියන එක පොඩ්ඩක් පස්සේ තමයි ඇහෙන්නේ. ඒ කියන්නේ මේ බ්ලූටූත් එකේ පොඩි ගැටලුවක් නිසා. ඒකයි මම ආයේ අහන්නේ ඔයාලා කිව්වට පස්සේ. මම කියන්නේ නංග සමාජ විද්‍යාත්මක කරුණු මේ කියන්නේ සලාගෙනේ පුරෝකථනය කරන්න බෑ කියන ගැටලුව මොකක්ද දන්නවද? ඔයාලා ඕනතරම් මේ ලංකාවේ උද්ඝෝෂණ ඕනතරම් මේ ලංකාවේ ඔය අරගල ඔය දැකලා තියෙනවනේ. හරිද? ඔයාලට දැන් කියන්න පුළුවන්ද කොහො ඒ අධ්‍යක්ෂින් සහ ඒ දැනුම ඇසුරෙන් පොහොර අරගලයේ මොකක් වෙයිද කියන්නේ පොහොර ගෙන්නයිද නැත්නම් කාබනික කුෂ කර්මාන්තයකම යයිද කියන්න බෑනේ පුතේ ඒක විවිධ කාරණා මත ඩිපෙන්ඩ් වෙනවා වෙනස් වෙනවා පදනම් වෙනවා අන්න ඒ නිසා සමාජ විද්‍යාත්මක පරීක්ෂණ ඒ කියන්නේ සමාජ විද්‍යාත්මක සොයා ගැනීම පුරෝකථනය කරන්න බෑ අනාගතේ කියන්න බෑ දැන් අපි කිව්වෝ අපි කියනවා හිතන්නකෝ මේ කොළඹ නගරයේ තිබිච්ච සිය දිවි නසා ගැනීම 100ක් අධ්‍යයනය කරලා අපි කියනවා ඒ 100ම මානසික පීඩනය නිසා කරගත්ත සිය දිවි නසා ගැනීම. උනුපන්නේ ආචාර්ය 100ක් කළාම 100ම එහෙම. හැබැයි පුතේ 101 වෙනි එක වෙන හේතුවක් නිසා කරපු සිය දිවි නසා ගැනීමක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ සමාජ විද්‍යාත්මක කරුණවල පවතින කම්ප්ලෙක්සිටි ඒ කියන්නේ සංකීර්ණත්වය නිසා
අපිට පුරෝගතන කරන්න බෑ. මෙහෙම වෙයි කියලා කියන්න බෑ. ඕන මොහොතක ඕන කරුණකට වෙනස් වෙන්න පුළුවන්. හරිද? අපිට දැන් මෙහෙම කියන්න දැන් ස්වභාවික විද්‍යාව එහෙම නෑනේ. අපිට කියන්න පුළුවන් චිකුරු යන්නේ ගන්න බුද යන්නේ ඉස්සාකාර ගහක්ෂයක චිකුරු යන්නේ ඉස්සාකාර ගහක්ෂයක පෘථිවිය අගහර ගහස්තින් වේනස් නෙප්චූන් යන්නේ ඉස්සාකාර ගහක්ෂවල ප්ලූටෝ යන්නේ වෙන ගහක් වෙන ගහක්ෂය. තේරෙනවද? අන්න ඒ වගේ स्वाभाविक विद्या නමුත් බාහිර විද්‍යාවේ බොහෝ වෙලාවට පුරෝගතණය කිරීම හැකියාව තියෙනවා. අපිට රන් තැඹිලි ගහක් පිටවල රන් තැඹිලි ගෙඩි පුරෝගතණය කරන්න පුළුවන්. මේකට රන් තැඹිලි ගෙඩි හැදෙයි කියලා. පුරෝගතණය කළ හැකියි. නමුත් ගමේ ඉන්න හොඳම උපාසිකාවයි හොඳම උපාසක මහත්තයා කරාගෙන නැදලා ඒගොල්ලන්ට හැදෙන ළමයා ගමේ ඉන්න හොඳම නසරාණියා ඉන්න මොනවා. පුරෝගතණය කිරීම හැකියාවක් නැහැ. ව්‍යාඛ්‍යානය කරන්නත් බැහැ. හේතු දක්වන්න බැහැ. ඒකට හොඳම උදාහරණය තමයි ඉන්න සාකර. महा ළමයි වැඩකින් කියන්න දරුවා අම්මලා තාත්තලා වහ මේ වහගනවා අහන ඒ එහෙම වෙන්නේ දුප්පත්කම නිසා ව්‍යාඛ්‍යානයේ විදිහ කොළඹ නම් මානසික අවබෝධණි ගොවි ජනපදයක නම ගන්න ඒක වගේනීමට හැකියි ඊළඟට ඒ මිනිස්සු දුප්පත්ුත් නෑ කොහොසත් නමුත් වගානේ ගිවා ගන්නද වගානේ ගිවා ගන්න තරම් සල්ලි නෑ කොහොසත් නමුත් වගානේ ගිවන්න බෑ වෙන හේතුව දැන් මොනරාගල පැත්තේ දුප්පත් අන්නවත් නෑ අන්නේ හේතුව නිසා විවිධ දිනස ගන්න දැන් මේ ළඟට මම දැක්කා ළමයි දෙන්නට වහකවල අම්මා වහගල නැරිලා කන්න නැති නිසා ළමයි දෙන්නට කන්න දෙන්නේ නැහැ කියලා ඕක වෙනම කතාවක් යනවා ලොජික් ඉගෙනගෙන බුද්ධියෙන් හතරින් කපලා බලලා ඡන්ද තියෙන කාලෙක එහෙම නොවේ එතකොට සමාජ විද්‍යාව විද්‍යාත්මකයි කියන්නේ මොකද්ද ඒක තමයි මම එන්නේ සමාජ විද්‍යාව විද්‍යාත්මකයි කියන්නේ ඒක ආනුභෞතික පරීක්ෂණ කරන්න පුළුවන් අසත්‍යේක්ෂණය කිරීමේ හැකියාවක් යම් දුරකට තියෙනවා සමාජ විද්‍යාත්මක අරුණු අපි ස්වභාවික විද්‍යාවත් එක්ක ගැට ගහන්න යන්න හොඳ නෑ මැක්ස්වර් කියන කතාවට යලා ඉන්නවා ස්වභාවික විද්‍යාවේ තියෙන ඒ දැඩි ලක්ෂණ සමාජ විද්‍යාවට ගේන්න හොඳ නෑ එහෙනම් සමාජ විද්‍යාව විද්‍යාත්මකව තමයි අයින් කළම දාන්නේ එහෙනම් අයින් කළ දාන්නේ ඒක විද්‍යාත්මකයි නමුත් එතන විද්‍යාත්මකයි කියන එකට ස්වභාවික විද්‍යාත්මක අර්ථකථනය දෙන්න හොඳ නැහැ. ස්වභාවික විද්‍යාවක් විද්‍යාත්මකයි කියන අර්ථයෙන් නෙමෙයි සමාජ විද්‍යාවක් විද්‍යාත්මකයි කියන්නේ. මැක්ස් වෙබර් තමයි ඔක පරිවර්තනය කරන්නේ. ස්වභාවික විද්‍යාවේ දැඩි ව්‍යාඛ්‍යානයක් බලාපොරොත්තු වුණාට සමාජ විද්‍යාවේ දැඩි ව්‍යාඛ්‍යානයක් බලාපොරොත්තු වෙන්න බෑ. සමාජ විද්‍යාව කරන්න පුළුවන් අර්ථාන්විත අවබෝධනය. අවබෝධය ලබා ගැනීම තමයි කරන්න පුළුවන්. මේකයි 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 කියලා සාමාන්‍යකරණය කරන්න බෑ. අපි ඒක අවබෝධ කරගන්න උත්සාහ කරනවා. හරිද? දැන් අපි ගත්තොත් ආදිවාසීන්ගේ කිසියම් හැසිරීම, අභිචාර විද්‍ය ගත්තොත් ඒක අපිට ව්‍යාඛ්‍යානය කරන්න බෑ. අපිට ඒ වුන් සමග කටයුතු කරලා ඒක තේරුම් අරන් කරුණු වාර්තා කරලා ඒක පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම විතරයි කරන්න පුළුවන්. ඒ ඒක ඒව විද්‍යාත්මක බවට පත් කරන ඒ අනුභූතිය දාගන්න යදා ගැනීම කරන්නේ. අර ව්‍යාඛ්‍යානයේ ඌ මේ වගේ දේවල්ම කරන්න බැරි වුණාට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයේ අසත්‍ය කිරීමේ හැකියාව ඒ වගේ කරුණු ටිකක් තියෙනවනේ යන්තාක් දුරට යන්තාක් දුරට හරි ඒ අර්ථයෙන් සමාජ විද්‍යාව මේ විද්‍යාත්මකයි කියලා කියන්න පුළුවන් ඔතෙන්ද මැක්ස්වෙබර් අරන් එන්නේ මැක්ස්වෙබර් සහ විලියම් ඩින්ට් නැටත් මැක්ස්වෙබර් කියන්නේ හරිද තේරෙනවද අනු ඔයාලා මේ කතාව අවසන් කරන්න ඕනේ මැක්ස්වෙබර් ළඟට ඉන්න අවදී ප්‍රශ්නය අහපු කෙනා තේරුණා සර් හරිනේ ගැටලුවක් නැති වෙනකම් අහන්න ඊළඟට